දෙගුරුන් විසින් තම දරුවනට දෙන නොමද දන නම් උගතුන් සභා මැද ඉන්ට ඉදිරියේ ශිල්ප දෙනුවයි. මේ කතාව මේ අදහස මං හිතනවා අද මේ සාකච්ඡාවට තියෙන වළංගුභාවය හරි වැඩි. ඒක ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් මේ කතාබහ අතරතුර. හොඳයි, එහෙමනම් අද මේ විශේෂ කතාබහ අපි සංවිධානය කරේ ගොඩක් වෙලාවට අංග රචනා ශාස්ත්‍රය ඇතුලේ. ඒ වගේම තමයි රංගන ශාස්ත්‍රය ඇතුලේ ජේෂ්ඨයෙක්, ඒ වගේම තමයි ගුරු භූමිකාව මේ ශාස්ත්‍රයන් දෙක ඇතුළෙම මැනවින් නිරූපණය කරපු ඒ ගුරුතුමන් ඇගීමට ලක්වෙච්ච සම්මාන උළලක් පිළිබඳව කතා බහ කරන්නට 80 අපි සංසදයේ මගින් සංවිධානය කරන ලැබූ ඒ උපහාර උළල තුළ ඇගීමට ලක්වුණු වසන්තට දවසක් වසන්ත විට්ටච්චි ප්‍රණාම උළල පිළිබඳව අද කතා බහ කරන්නට සූදානම්. ඉතින් ඒ වෙනුවෙන් අපිත් එක්ක අද එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ අංග රචනා, ඒ වගේම තමයි රංගන ශිල්පී වසන්ත විට්ටච්චි මහත්මයා, ඒ වගේම තමයි අපිත් එක්ක එකතු වෙනවා වේදිකා නාට්‍ය නිෂ්පාදක ලක්මාල් ගුණවර්ධන මහත්මයා. ආයුබෝවන් ඔබ දෙපළටම. ආයුබෝවන්. දැන් වසන්ත කියලා කතා කරද්දී ඇත්තටම මට සර් කෙනෙක්ද, ඇත්තටම මෙතුමන් පරම්පරා ගණනාවකට අධ්‍යාපනය ලබා දීලා මටත් මෙතුමන්ගෙන් අධ්‍යාපනය ලබන්නට වාසනාව වරම් ලැබුණා. ඒ නිසා ඔබතුමන්ට මම මුලින්ම ගෞරව නමස්කාර කරනවා. මේ වැඩසටහන ඔබතුමන් ඉදිරියේ මෙහෙයවීම සම්බන්ධව මට ඇත්තටම තියෙනවා ආඩම්බර සතුටක්. වසන්ත මහත්මයා, අපි මුලින්ම කතා කරමු ඔබතුමන්ට මේ ලැබුණු උපහාරය, මේ ඇගයීම පිළිබඳව. ඇත්තෙන්ම කිව්වොත් දැන් අපි වර්තමානයේ ගත්තොත් හුඟක් කාලවට පුද්ගල වාදී සමාජයක් තියෙන එක පුද්ගලවාදී සමාජයක්. ඒ කියන්නේ තමන්ගේ ගැන විතරක් හොයා බලන, එකට වෙහෙස මහන්සි වෙන, තමන්ගේ කුඩුම්බය පමණක් රැක ගන්න උත්සාහ කරන සමාජයක. ඒ කියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් ශිල්ප සතර කියා දුන්නාට උපහාරයක් දක්වන්න මෙහෙම එකතු වෙච්ච 80 අපි කණ්ඩායම තුළින් ලැබපු මේ ඒ කියන්නේ උපහාරයක් තමයි මේ වසන්තර දවසක් කියන උපහාර සම්මාන උළෙල. ඉතින් ඒකද මම විශේෂයෙන් කියන්න ඕනේ. මොකද මේකෙදී දැන් මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය, සමාජීය පසුබිම, මේවත් එක්කලා තව කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙන්න, තව කෙනෙක් වෙනුවෙන් කැප වෙන්න කෙනෙකුට කාලයක් තියෙනවද? නමුත් මට නම් වශයෙන් කියන එක හානිදායක වෙන්න පුළුවන්. නමුත් පළවෙනියම මාලි ජයවීරගේ එතකොට අජන්ත අලහකෝන්, දැන් එතකොට මේ අනිත් පැත්තෙන් අජිත් ලොකුගේ, එතකොට ලක්මාල් රසාදරි, හරිද, ඒත රොෂානි, මේ වගේ විශාල පිරිස සමායෙන්න ඕනේ අනිත් කටේ නම් කියවන්න බැරි වුණාට. මොකද මේගොල්ලන්ගේ උදේනි අල්ලිස් මේ වගේ අයගේ ඒ කියන්නේ එකතුව තුළ සංවිධානය ගොඩනගාගත් දෙයක්. තව විශාල පිරිසක් ඉන්නවා මේ පස්සේ 80 අපි කණ්ඩායම තමයි මේ උළෙල සංවිධානය කළේ. දැන් ලක්මාල් මහත්මයා, මේ කතාව හරි විශේෂ වෙනවනේ. ඒ තමයි මෙතුමන් ගුරු භූමිකාව වගේම මැනවින්ම මෙතුමන් ශිල්පීය භූමිකාවත් අද වෙනකොටත් මේ දෙකම කරගෙන යනවා. ඇත්තටම ඔබතුමන්ලගේ මේ 80 අපි සංසදයේ පිළිබඳව කතා කරමු. බොහොම ස්තුතියි. මම මුලින්ම කියන්න ඕන 80 දශකයේ කියන්නේ ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව ඇතුළු සියලු කලාවන්ගේ ඉතාම පුනරුජීවනයක් ලැබුණු කාල සීමාවක්. ඔය 80 දශකයේ 1984 කොළඹ සෝවියට් මිත්‍රත්ව මණ්ඩලයේ ආරම්භ වෙනවා නාට්‍ය වැඩමුළුවක්. ඒ නාට්‍ය වැඩමුළුව කෙරෙන්නේ එවකට හිටපු ලංකාවේ තරුණ නාට්‍යවේදීන්ට සහය නාට්‍ය වැඩමුළුව මෙහෙවන්නේ ඉතාම තරුණ නාට්‍යවේදීන් පිරිසක්. ඒ තමයි අධිනීතිඥ ඩග්ලස් හිරිවර්ධන මහත්මයා, පරාක්‍රම රියල්ල මහත්මයා සහ වසන්ත විත්‍රාච්චි මහත්මයා සහ අපාතරින් මේ වෙනකොට වියෝ වෙලා සිටින ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී එච් ඒ පෙරේරා මහත්මයා. ඊට අමතරව මේ ඒ නාට්‍ය වැඩමුළුවට සම්පත්දායකත්වය වරින් වර සපයා තිබුණා කින්සිල් ලෝස් මහත්මයා, රවීන්ද්‍ර මාපිටිගම් මහත්මයා, ඒ වගේම ගාමිණි අපි අතරින් වියෝ වෙනු ගාමිණි හිට්ටියාරච්චි මහත්මයා සහ දිලිප් රෝහණ මහත්මයා. මේ නාට්‍ය වැඩමුළුව 84 ආරම්භ වෙලා 1989 දක්වා අඛණ්ඩව පැවැත්වෙනවා. ඒ 84 ආරම්භ වෙලා 85 වගේ වෙනකොට මේක ඉතාම ලංකාවේ ජනප්‍රිය, කියන්නේ සාමාන්‍ය ඒ කාලේ අපේ භාෂාවෙන් කියනවා නම් සෝවියට් ඩ්‍රාමා කෝස් එක කරේ නැත්නම් නිකන් අඩුවක් වගේ දැනෙන තරමට මේක ඉතාම ජන ආකර්ෂණය වුණා.
ඇත්තටම මම සහභාගී වෙන්නේ 89 අවසානයකට. ඒ වෙනකොට මේකට ඉතාම තරංකාරී විදිහට ලොකු අර ඉන්ටර්විව් එකක් තියලා හරි මේ තමයි මේකට සහභාගී වෙන්න අපිට සිද්ධ වුණේ. ඕක තමයි අපේ ආරම්භයේ නාට්‍ය වැඩමුළුවේ. ඊට පස්සේ අපි නාට්‍ය වැඩමුළුව කළ විසිර යනවා. හැබැයි ඊට අවුරුදු 25කට පස්සේ අපි වසන්ත මහත්තයා කිව්වා වගේ මාලි ජයවීර කියන අපේ සොහොයුරියගේ අදහසක් අනුව එතුමිය මොනවද කරන්නේ අපේ ලිපිනියන් සොයාගෙන නාට්‍ය වැඩමුළු කරපු ලිපිනියන් සොයලා මේ කණ්ඩායම එකතු කරනවා කොළඹ සුදර්ශියට. මේ වෙලාව මතක් කරන්න ඕන අජන්ත අලහකෝන් සහෝදරයා එයත් මේ වැඩේදී ගොඩක් මූලිකත්වගෙන කටයුතු කළා. ඒ 2009 දී අපි අවුරුදු 25කට පස්සේ එකතු වෙනකොට අපි දැනගන්නවා අර අපි 80 ගණන් වල හිටපු කිසිම සිවිල් බලයක් නැති මේ පාසල් ශිෂ්‍යයෝ උසස් පෙළ කරපු තමන්ගේ ජීවිත ගැන අරමුණක් නැති කණ්ඩායම 2009 වෙනකොට ඉන්නවා ඒ කණ්ඩායම ඇතුලේ ජාත්‍යන්තර මට්ටමට සම්මානගත සිනමා අධ්‍යක්ෂකවරු, රංගන ශිල්පීන්, ශිල්පිනියන්, කලා අධ්‍යක්ෂකවරු, සකල කලාවේ ඉන්න ගොඩක් පිරිසක් සහ විශේෂයෙන්ම කියන්න ඕන ඒ අතර ඉන්නවා නීතිඥයෝ, ඉංග්‍රීසි ඉංජිනේරුවෝ, වෛද්‍යවරු සහ මහාචාර්යවරු. එදා ඔව් ඇත්තටම අපි එදා ඒ සංගමයක් විදිහට අපි තේරුම් ගත්තා අපිට මේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. අපි එදා ඒකරාශි වුණා. අපි මූලිකව අපි එදා සංවිධානගත වෙලා අපේ සංවිධානයේ මුල්ම මේ වෙලාවේ සිහිපත් කළ යුතුමයි අපේ මුල්ම සභාපතිවරයා ජයලල් රෝහණ මහත්මයා. එතුමාගේ මූලිකත්වයෙන් තමයි අපි 80 අපි කියලා 2009 අපේ සංසදයේ පිහිටවල වැඩ කටයුතු කළේ. මේ දෙත් එක්ක වසන්ත ගුරුතුමනි, දැන් අපි හැම තිස්සෙම උත්සාහ කරන දෙයක් තමයි තමන් දක්ෂ ක්ෂේත්‍රයේ ඇතුලේ ප්‍රවීණයෙක් වෙන්න අපි උත්සාහ කරනවා. හැබැයි ඒ දේ තවත් පරපුරකට දායාද කරන්න, ඒ දේවල් තවත් කෙනෙකුට දෙන්න හරි මැලි වෙන අවස්ථා තියෙනවනේ. හැබැයි ඔබතුමන් පරම්පරා ගණනාවට මේ අධ්‍යාපනය ලබා දීලා තිනවා. මේ භූමිකාවන් දෙකම කොහොමද කරගන්නේ? ඇත්තෙන්ම කිව්වොත් මෙන්න මෙහෙම අර්ථයකින් ගන්න පුළුවන් කවචලා. දැන් අපි කියමු මේ බිහි කරන ශිල්පීන් එන්නේ කොහෙටද? මේ ක්ෂේත්‍රයටම. එතකොට රංගන ශිල්පියෙක් බිහි කරොත් ඔහු වෙන්නේත් මේ ක්ෂේත්‍රයට. අංගරචන ශිල්පියෙක් බිහි කරොත් ඔහු වෙන්නේත් මේ ක්ෂේත්‍රයට. මම රැඳෙන්නේත් මේ ක්ෂේත්‍රේ. ඒ කියන්නේ අපිත් එක්කලා තරඟ කළ හැකි අය තමයි අපි නිර්මාණය කරන්නේ. මේක අපි මුදල් වශයෙන් හරි මේක කරනවා නම් මේකේ තියෙන්නේ වෙනත් වූ ගනුදෙනුව. නමුත් අපි මේක අපේ අවංක පරමාර්ථයන් තුළ කරන දෙයක්. මේකක්වත් අපි කියමු අංගරචනා කලාව කියන්නේ මේක අපි හංගගෙන අපි කීයක් හරි හොයාගන්න මේක භාවිත කරන්නේ නෙමෙයි. මේක අනාගතයේ තියා යුතුයි. මේක විෂය වර්ධනය කරගත යුතුයි. ඒ කියන්නේ විෂය වර්ධනයට නම් විෂය පිළිබඳ සැබෑ කතිකාවක් ගොඩනැගිය යුතුයි. ඉතින් ඒකට අවශ්‍ය කරන පසුබිම තමයි අපි ගොඩනගන්නේ. දැන් අපි අද වෙනකොට ජාත්‍යන්තර තලයේ අංගරචනා ශිල්පීන් මේ රට තුළින් බිහි කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි කියන්නේ NVQ 4, 5, 6, 7 දක්වා මේගොල්ලන්ගේ වර්ධනය කරන්නේ කොහොමද? කුමන රටකින් අපේ ශිල්පියෙක් ඉල්ලුවත් අපි සපයන්නේ කොහොමද? අපි ඒකට අවශ්‍ය කරන පසුබිම ගොඩනගල් තියෙනවා. පහුගිය කාලේ ඒවට අවශ්‍ය කරන සිලබස් හැදුවා අපි. ඒ වගේ. ඉතින් මේ හැම පැත්තකින්ම අපි මේ අපි දන්න දේ කියලා දෙන්නේ මේක මේ විෂයන් ඉදිරියට යා යුතුයි. ඒ විෂය මා සමග මියෙන්න බෑ. ඒක මම කියන්නේ මන් දන්න දේ තව කෙනෙකුට කියලා දීම මගේ යුතුකමක් හැටියට මම සලකනවා. මට තව පොඩි විශේෂණ දෙයක් කියන්න ඕනේ. දැන් මේ පාරමේ නාඩා ආයතනය කියන්නේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ මේ සංවිධානය කළේ 80 අපි කණ්ඩායම සංසදයට අමතරව මේකට විශාල පිරිසකගේ දායකත්වය ලැබුණා. විශේෂයෙන් මට කියන්න ඕනේ මගේ මිත්‍රයා මාත් එක්කල එකටම හිටපු එකටම ආරම්භ කරපු ශ්‍රියන්ත මෙන්ඩිස් කියන කෘතහස්ත රංගවේදියා තමයි දැන් එතන ඒ කියන්නේ නයිට ආයතනේ භාරව ඉන්නේ. හරි. එතකොට එතුමන්ගේ මැදිහත්වීම තුළ ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මැතිතුමාගේ අනුග්‍රහය තුළ අපිට විශාල වශයෙන් මේකෙදී අපිට මේ දකින්නට පුළුවන් උපහාර වල පින්තූර සටහන් අපි මේ පිළිබඳවත් කතා කරමු. මේ පින්තූර සටහන් උපහාර වල තුළදී ගත්තු ඒ කියන්නේ විශාල වශයෙන් මේ තුලදී ඒ ලැබිච්ච අනුග්‍රහයන් මම හිතන්නේ මේ 80 අපි එකටත් විශාල මේ පිටුවහලක් වුණා. ඉතින් විශේෂයෙන්ම ශ්‍රියන්ත සහ රොෂාන් ගුණතිලක මැතිවරුන්ට
මේ මහත්මයන්ට මම ස්තුති කරන්න මේ ප්‍රයෝදා ගන්නවා මොකද මේකට පාත්‍ර වුණේ මා නිසා. ඒ ඇගයීම් ලබද්දී ඔබතුමන්ගේ සංවිධානය හරහා මේ සංසදය හරහා මෙපමණක් නෙවෙයි මේ තාක් දුරට බොහොමයක් වූ ඇගයීම් සිදු කරලා තියෙනවා. මෙවර මේ සඳහා මෙතුමන්ව තෝරා ගැනීම විශේෂත්වය මොකක්ද? මෙහෙමයි ඇත්තටම විශේෂයෙන්ම කියන්න ඕන අපි ගුරුවරුන් හතර දෙනෙක් අපි මම මූලිකව මතක් කළා ඒ අතරින් අද්ද වෙනතුරුත් මීට වස ඔයා මං හිතන්නේ වසර 30-40කට පෙරාතුව සිට මේ 45කට පෙරාතුව සිට මේ මොහොත වෙනකොට ක්‍රියාශීලීව ක්‍රියාකාරීව මේ ක්ෂේත්‍රයේ සිටින්නේ මෙතුමන්. ඇත්තටම මටම කියනවා එදා අපි ගුරුපහාරවල පවත්වලා මෙතුමන්ගේ මෙතුමා එදා රෑ යනවා මේ මේ ඈත කොළඹින් බැහැර ප්‍රදේශයකට රූගත කිරීමකට. ඒ වගේ මෙතුමා ඉතාම කාර්යබහුල සජීවීව අදටත් මේ මොහොතෙත් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීම ප්‍රධාන අරමුණක්. සහ මෙතුමා ගැන ඇත්තරම මට අවස්ථාව දෙන්න පසුව කතා කරන්න මෙතුමා ඇත්තරම අපි මෙහෙම කතා කළාට මෙතුමා අතිශය සුවිශේෂ පුද්ගලෙක් මම හිතන්නේ. ඒ කියන්නේ මෙතුමා තරම් රාජ්‍ය මට්ටමේ සම්මාන ජාතික මට්ටමේ සම්මාන ගත්ත කිසිඳු ඒක බය නැතුව කියනම කිසිඳු කෙනෙක් ශ්‍රී ලංකාවේ නැහැ කිසිසේත්ම. අපි විශ්වාස කරනවා මේක මෙතුමා ලෝක මට්ටමේ වාර්තාවක් හිමිකමක් සහිත කෙනෙක් කියලා ශිල්පියෙක් කියලා. මොකද මෙතුමා රාජ්‍ය මට්ටමේ ජාතික මට්ටමේ සම්මාන 46ක් ලබාගෙන තිනවා. ඒකට කලාභූෂණ සම්මානය සහ මෙතුමා තරුණ යෞවන සම්මාන දෙකක් අරන් තියෙනවා. ඒ දෙක අමතක කළොත් ප්‍රධාන ජාතික තලයේ සම්මාන 43ක් ලබාගත් ලෝකෙ කිසිඳු කෙනෙක්. අපි හොයලා බැලුවා ආසියාවේ උඩරිම තියෙන්නේ අපි දන්න විදිහට මැලේසියාවේ කලාශිල්පියෙක් කියන සම්මාන 12ක් පමණයි. ඒ වගේ නම මේ මෙතුමා මේක ඇත්තටම මේ රට කියන්නේ අපි අඳුරාගත්ත නොහැකි හැබැයි අපි පාදාගත යුතු මේ මේ මොකද මේ රටට අතිශය ලොකු කීර්තියක් අපි ඒක ලෝක මට්ටමේ අපි ගිනස් එකට මේ වார்த்தාව පෙන්වලා දුන්නොත් අපි 80 අපි කණ්ඩායම් අපි සූදානම් වෙලා ඉන්නවා ඒ කටයුත්තත් මෙතුමා වෙනුවෙන් සහ විශේෂම රට වෙනුවෙන්. ඒ අගේම කොහොම හරි අපි ඒකවත් ඒක හොයලා ගිනස් වார்த்தාව සමඟ සම්බන්ධ කරගන්න. මේ වසන්ත සර් දැන් අපි ගොඩක් වෙලාවට කතා කරද්දී ඔබතුමන් මේ ශාස්ත්‍ර දෙකේම අද වෙනකොටත් සිටිනවනේ. දැන් ආරම්භයේ සිට මේ දක්වාම මේ ශාස්ත්‍රයේ ඇතුලේ ලැබුණු අත්දැකීම් කොහොමද කියන කාරණේ අපි කතා කරමු. අත්දැකීම් කියන්නේ මෙහෙමයි මම පළවෙනියෙන්ම මම ශාස්ත්‍රයට එන්නේ 1975 වගේ වර්ෂයේදී මේ කියන්නේ සෝවියට් මිත්‍රත්ව මේ සංස්කෘතික මන්දිරයේ තිබිච්ච රුසියන් භාෂා පාඨමාලාවක් හදාරන්න කියලා මට ඒ කියන්නේ එවකට මගේ තිබිච්ච එකම හිණේ තමයි රුසියාවට යෑම. මොකද ඒ කාලවකවානුව 71 කැරැල්ල රතු බලපෑම් මේවත් එක්කලා මේ හැම තරුණ කෙනෙක්ගේම තිච්ච සිතුවිල්ල. ඉතින් එතකොට එතන හිටපු අපිත් එක්කලා අපේ පන්තිවල හිටපු අපේ සහෝදරයෙක් නිමල්පතිරණ කියලා එයා නාට්‍යයක් කළා රත්තු ඔයක නමත්. ඒකෙන් මට කතා කළා ප්‍රධාන චරිතයක් කරන්න. ඉතින් ඒක ලූකස් කියන ආයුධ තනන්නගේ චරිතය මං කළා. මං හැබැයි මම එදත් මං කිව්වා මං ඒක නොදෙන කරපු දෙයක් හැටියටයි මම කියන්නේ. මට හිතුණා මේක මේ විෂය ඉගෙන ගත යුතුයි කියලා. ඉන් පස්සේ මම සෑහෙන ගුරුවරු ළඟට ගියා. ඒ කියන්නේ මම පළවෙනියෙන්ම මහාචාර්ය දුරීර සරච්චන්ටයන් සහ ධම්මජාගොඩයන් මෙහෙමන ලයිනල් වෙන්ට්‍රංග ශිල්ප ශාලිකාවට ඇතුළු වෙනවා. ඊට පස්සේ ආචාර්ය සාලමන් ෆොන්සේක මහත්මයා, ඊට පස්සේ විදේශීය ගුරුවරු ඒ කියන්නේ ඇල්මුට් ලෙන්ස්, එතකොට ජර්මන් ජාතික රූඩි ඩෝස් මේ වගේ විචාල ඒ කියන්නේ මම නම් වශයෙන් දැන් කියන්න විදියක් නැහැ. හෙලෙනා ලෙත්තිමකි, ෆ්‍රෑන්ක් යුංගමන්, එතකොට මේ වුල්ෆ්‍රම් මෙහෙරින් මේ වගේ විශාල පිරිසක් යර්ථේ මට මේවා හදාරන්න වුණා. ඒ හදාරපු දේවල් තමයි මට ඕන වුණේ ඊළඟ පරම්පරාවලට දෙන්න. ඒක තමයි පරමාර්ථය.
තාමත් මං මේ ගමනේ එහෙම කරගෙන යනවා. මේ ගමන තව දුරටත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. ඒ වගේම තම මේ වගේ ඇගයීම් ලැබෙන්නටත් ඔබතුමන්ගේ මේ ගමන තුළ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔබේ සංවිධානයටත් ඔබේ සංසදයටත් මෙවැනි ඇගයීම් තව තවත් මේ ශ්‍රී ලංකාව තුළ සිටින කලා ශාස්ත්‍රයේ තුළ වගේම අනිකු ශාස්ත්‍රවල සිටින අයට ඇගයීම් ලබන්නට ඇගයීම් ලබා දෙන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනින් ගමන් අද මේ සාකච්ඡාවට එකතු වුණු ජ්‍යෙෂ්ඨ අංග රචනා ඒ වගේම තමයි රංගන ශිල්පී වසන්ත විට්ටච්චි මහත්මයාටත් ඒ වගේම තමයි වේදිකා නාට්‍ය නිෂ්පාදක ලක්මාල් ගුණවර්ධන ඔබතුමන්ටත් බෙහෙම ස්තුතිවන්ත වෙනවා අපි නුගසුනේ. ඒකනම් මට පොඩි වචනයක් කියන්න ඕනේ. මොකද මේ අගෙයීමට සමගාමීව මේ වගේ නාලිකාවල් වලින් ලැබිච්ච උදව්පකාර සහ අගෙයීමුත් මම අගය කරනවා. විශේෂයෙන් ජාතික රූපවාහිනියටත් මේ මේ නුගසෙවන වැඩසටහන මෙහෙමන ඒකේ අධ්‍යක්ෂකවරු ඇතුළුව මේ කැමරා ශිල්පීන් මේ සියලු දෙනාටම මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මේ මොහොත ලබා දීම ගැන. හරි බොහොම ස්තුතියි. එහෙමනම් අදට නුගසෙවනේ සමගන්නටයි සූදානම. හැබැයි අපි හෙට දවසේදීත් ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතයට වටින කියලා දේවල් අරගෙන නුගසෙවනේ හමු වෙන්නට බලාපොරොත්තු තබමින් අවසරයි සමුගෙර යන්නට. ආයුබෝවන්.